අපි වෙනස්වේලාව වගේ වෙන්න ඔන්න මෙන්නගේ. ඒ කියන්නේ අරාජිකත්වයෙන් අවනීතිය රජවෙලා මේ මේක ගොඩගන්න බැරි තැනකට යමින් හිටිය අපි. ඉතින් ඒ වෙලාවේ අපි කොච්චර අවබෝධය දෙන්න හැදුවත් රට නිවන්න හැදුවත් ඒවට මේ තිබුණේ නෑ මේ වටිනාකමක් ඒවත්. ඉතින් මේ අවස්ථාවාදීව පිරිසකුත් ආවා මේකේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ කොහොම වුණත් ආපසු හැරලා බලද්දී අපි ගිනි ගොඩකින්නේ මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මට ලොකු ගෞරවයක් තියෙනවා ජනාධිපතිතුමා කරපු කාර්යභාරය සම්බන්ධයෙන්. ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මට මතකයි මැයි පළවෙනි පාර්ලිමේන්තුව දවස මැයි 9 වෙනිදාට පස්සේ. එදා අපේ පළවෙනි කාර්යභාරයේ විදිහට තිබුණේ නියෝජ්‍ය කතානායකවරයා තෝරන්න. මේ ප්‍රශ්න ඇති වෙලා ගෙවල් ගිනි තියලා අපි බොහොම අපි මිනිස්සුනේ අපි ලේයින් මැෂින් හරින් හැදිච්ච සිතුම් පැතුම් හැංගීම් තියෙන මිනිස්සු. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ මේක මේ මේවා කරද්දී මැයි මට මතක විදිහට 17 පාර්ලිමේන්තුව තිබුණේ. මට හරියට ඒ දිනේ දවස් දෙකක් එහෙට මෙහෙට වෙයි. එක්තරා මන්ත්‍රීවරයෙක් ඡන්දෙ දාන්න දෙද්දී ඉතින් මමත් තරුණයි මං කෑ ගැහුවා මිනි මරුවෝ කියලා මං කෑ ගැහුවා. ඉතින් මට ඒ ගැන මං ආඩම්බර වෙන්නේ නැහැ දැන්. එකල මමත් වීරය වගේ මං එළියට ගියා. පාර්ලිමේන්තුවේ එළියට ඇද්දී මේ එතකොට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මේක ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරයක් දැක්කා. මට එන්න කිව්වා. මට කිව්වා ප්‍රමිත ඔයාට දේශපාලනයේ ලොකු අනාගතයක් තියෙනවා කවදාකවත් එහෙම කෑ ගහන්න එපා කියලා. ඔය ඒ තත්ත්වෙට වැටෙන්න එපා. මම බැලුවා මම අර හිටපු දරින් මම බිම. පස්සේ මට ඒකට උත්තරයක් දෙන්නත් ඕනේ. මං කිව්වා සර් මං හැංගීම් බරයි කියලා. නායකත්වය කියන්නේ හැංගීම් පාලනය කරගන්න එක කිව්වා. මට මේ ජනාධිපතිතුමාගෙන් ලැබිච්ච පළවෙනි උපදේශය